කාංචනගේ තාත්තල පිස්සු උදාන බව වෙලා උදාන බව වෙලා උදාන බව වෙලා පිස්සු බඩපිට ප්‍රශ්නයක් තිබෙනවා ඕගොල්ලෝ අහලා තියෙනවද පිස්සු බෝ වෙනවයි කියලා පිස්සු බෝල කොරෝනා බෝ වෙනවා උණ බෝ වෙනවා හැබැයි මම නම් අහන්නේ නැහැ පිස්සු බෝ වෙනවයි කියලා බෝ වෙලා කාටද උදාන කාංචනගේ තාත්තල පිස්සු උදාන බෝ වෙලා උදාන බෝ වෙලා උදාන බෝ වෙලා පිස්සු එයා ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් දීලා කියනවා රංජන් ජයලාල් ලංකා විදුලි බලමණ්ඩලයේ අවුරුදු 30ක් පිනට වැඩ කළා පරිදි ගන්න දුන්නේ කියලා යකෝ උඹලගේ අවුලක් මේක ඒ මොලේ අවුලක් ඒක එහෙම මම කාංචට කියනවා අවුරුදු 42ක් නිවැරදි කරපන් මම මේකේ වැඩ අවුරුදු 42ක් ලංකා විදුලි බලමණ්ඩලයේ විස්රාම ගිල්ල මාස 6ක් වෙනවා ඒ තාමත් විදුලි බලමණ්ඩලයේ අතුමට ආවේ නැත්තේ දවස් 4යි अहिंसक जन ජනගහනින් කාංචන ගල් පර්වතයක් වුවත් අත් වැක්කිය හැකි પરම්පරාවක මිනිස්සු අපි ඔබ දන්නේ නැත්නම් ඔබේ තාත්තගේ ගෙන ගහපන් හරියට හරියයි දන්නේ නැත්නම් ඔබේ තාත්තගේ නාපයි අපි නියෝජනය කරන්නේ මොන પરම්පරද කියලා ගල් පර්වතයක් වුවද අත් වැක්කිය හැකි પરම්පරක මිනිස්සු අපි තාත්ත දන්නා කය තුල් කය කමාරය නැච්චුවේ ये उनके नई माते एक तूना उना आया उना पै हाथा क्लाइंट कमल न पटान जाता पास पे तोपे बैरियर पैर लगेगा राजा के लिए चंदू लेके चलेगा अभी दिया राजा अबे पास न दौरे ही एलेवुआ निकलो मरे टाइम पे कटा साहब के अधिनवा साहब के अधिनो लाइन बिरादु बड़ी रंगांग अभी रानील उन्होंने एलेवुआ ඊළඟ කාර්ය තමයි ගැඹුරු විෂමතාවය ඊළඟ කාර්ය තමයි සේවකෙන්ගේ 2024 වැටුප රැජ්‍ය වෙන්න එපා විදුලි බලට වැඩි කරයි කියලා ඒක ඉල්ලන්න ඕන මේ ඉන්නේ මේ බලන්න මේ කායරූපල රෑ දවල් මේ රටේ ජනියට විදුලිය දෙන්න බෑ 24 වැඩ කරන මිනිස්සු එන්නවා මින්නට කලජන්නේ කාංචන වලගෙන අපි ඔගේ තාත්තගේ VIP රෝවල වල බේක්ඩ් කරාට මේ කලුවෙන් පත බෑවිච්ච අපේ සහෝදරයෝ අද ගෙදර ඉන්නවා අතපය විකෘති වෙලා උට හරි හමන් වන්දියක් නැහැ මේ කකාරිනුගේ ලේ බල අපිට ආරාධනා කළා ඇයි අද 54 වෙනි සංවාසයට ලේ දෙන්නෙන්න කියලා මම අපේ සහෝදරුන්ට කිව්වා සමා වෙන්න අතරන රෝගින් අපි කියනවා ඒ මේ ඔබට දෙන්න බෑ ඒ මේ අපි අද දුන්නා නම් කෑ ගහනවා නැද්ද නර්ස් අද අපිට ජීවත් වෙන්න පණිවිඩ කරනවා කියලා කෑ ගහව කවුද රෝගී කෑ ගහන මේ කකාරන වයිනේ ලේ අපි තමයි දැන් අපි ආවේ මෙතෙන්ට අපේ ඒ කකාරන වයිනේ ලේ බදන්නේ නැයි අපේ ලේ හැමෝටම ඉන්නත් වෙනවා අපි ආසයි मेले की रक्षण ने असाधारण ऐसा विरुद्ध बा हमदाम तैग हाथुने अभी तब तक हिटिया देविला लेट के जीला मेरा ये रोगीन सुवपत करला ये मिल्स तू गामटे के हिला
මේ ඇත්ත යුක්තිය වෙනුවෙන් සටන් කරන විදිහට පරිවර්තන වෙයි කියලා අපි මේ උන් මේක කරකුවා. දන්නවා සභාපතිතුමා මේකේ මැනේජ්මන්ට් එක කඳුල බකට කිව්වේ මම ලුතිනන් නලින් හිටපු ජාමන් ගණේකලගේ කාර්යාලේ වට කළා බෙල්ල නිරුමෝ වගේ ඒව කරන්න බෑ මාත් එක්ක ලේ ටික දන් දෙන්න ඕන උත්සවේ තියන්න ඕන කියලා. අපේ එච්.ආර්. එච්.ආර්. මහත්මයෙක් එක හාසෝර කියලා ආවා. ඊට පස්සේ එයා කෝල් එකක් දෙනවා කොහටද කොම්පන්ද වීදියේ පොලිසියට. ඊළඟ කෙනා හෙටයි සම්ද කියන්නේ හෙටයි නම් මට එස්.ටී. පාරක් සාවුනා කියලා. අපි ස්තුතිවන්ත වෙනවා පොලිසිය ඕසි මහත්තයගුව එහෙම දෙන්න බැරිද නෑ. එන කට්ටිය අතුර කළා ඔහේ වට කළොත් අපි වාට දෙන්නම් කියලා ආරක්ෂාව. මොකා උනේ ආයි කැඳෝල කිව්වා ප්‍රශ්න හදා ගන්න ඕන නෑ උත්සවේ අවලංගු කරන්න කියලා. මේ පොඩිය ඉස්සුවේ මේ පොඩිය ඉස්සුවේ ඇත්තයි කාරු නෙමෙයි සිකුරිටි එකේ ඒක ඉස්සුවේ ඇත්තයි කාරු නෙමෙයි අද උනේ 2009 නොවැම්බර් මාසේ පළවෙනි දින කියන්නේ සෙනසුරාදා දවසක් අතකද 2009 යුද්ධේ ඉවර කළා පරි දෙන්න බෑ කොන්තිමල මල්ලේ සේවකෙන් අපි කිව්වා අමුදාවේ සෙබළුන්ට අපි කිව්වා පොලිසියට කිව්වා උඹලා මේ රට වෙනුවෙන් කැප කරපු කැපකිරීම වලට මේ තක්කඩි පාලක වටිනාකමක් දෙන්නේ නැහැ අපි යනවා කියලා කිව්වා අමුදාව පොලිසිය කරපු කැපකිරීම වලට මුන් වටිනාකමක් දෙන්නේ නැහැ මුන් හොරා කරනවා කියලා කිව්වා 2009 පාරට බැහැලා අපි තමයි රටුප දිනාගත්තේ ඒ සටන යනකොට 2009 නොවැම්බර් මාසේ පළවෙනිදා අපි සමුව සමුවා මේ වගේ කොහෙද විහාරමාදේවි එලිමා රංගපීඨේ ඒගොල්ල බර්ත් එක දැම්මා 3 වෙනිදාට සවුදට මතකද අපි ගානවා ඔයගොල්ලෝ කරනවද කලින් සටන් කියලා 3 වෙනිදාට 3 වෙනිදා ජීඑම් ගේ බද්දා ජයවීර නගර සභාවේ කුණු දැක්තරල තමයි කිරිබත් සහ කැසල් ගෙඩි අන්නද කියලා පටවල ගියේ කවුරුක් අද්ද කැසලා පල්ලයට ඇත්ත කතාව ඒක තමයි අද පුංචි වෙනසක් වුණා බහුතරය නැත සුළුතරයක් අපි දන්නවා යේසුස් වහන්සේ පාමර දුන්නේ යූදාස් වහන්සේ අවසන් භෝජන සංග්‍රහයේදී කියනවා මාගේ අනුගාමිකයෙක්ම හෙට දවස තුල මා පාවා දෙනු ඇත කියලා. ඒ වෙනකොට යූදාස් එහාට මෙහාට නැඹරෙනවා. දෙවියන් වහන්සේට බෙවුනා තමන්ගේ ගෝලය 12 දෙනා අතර ඉන්න තමන් හෙට පාවා දෙන පියාක් කියන රජුට පාවා දෙන කෙනෙක් කියලා. යපි පොස්ට් එකට ගලා ශ්‍රයා කළා. මේ උබලා කන්නේ ලංකා විදුලි බලමන්නේ වීදි මාසතුන්ගේ යා සංවස්රේට කැවුම් කිරිපත් දුන්නේ නැහැ. කාංචනලා එකතු වෙලා 12 වෙනිදා ගිය සඳුදා 30 වෙනිදා ලංකා විදුලි බල මණ්ඩලයේ විකුණන කැබිනට් පත්‍රිකාව අනුගත කළා. අපි කාංචන කියනවා උඹලගේ වර්ග සභාව ඇතුලේ විදුලි බල මණ්ඩලයේ විකුණන පනත සම්මත කළාට උඹලගේ පාර්ලිමේන්තු කියලා ගුප්පෑමේ ඔය පනත සම්මත කළාට අපි මේ විවේ ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැත. දෙදාස් දෙකේ ඔක්තෝබර් මාසේ 10 වෙනිදා ඇවති කරු ජයසූරිය කැලණි යටල කඩන 2002 අංක 27 ගන්න පරද ගෙනාවා. මෙන්න මෙතන විනී පෙට්ටියක් කියලා වැඩි ඡන්ද අතකින් සම්මත වෙනකොට අපි ගිනි තියලා කිව්වා රනිල් අපි ඔයාව එලවනවා සම්මත කළාට කියන්න බැරි දෙන්නේ නැහැ කියලා. අද සම්මත කරගන්න බැරි වුණා. මේක කියවේ ගල් පර්වතයක් උවද අස් වැද්දී හැකි පරම්පරාව මෙහෙතු අපි දැන් රනිල් ජනාධිපති අං ජනලා කියනවා කෑලි 14 කන්න පරත අපි එකත් පරද්දනවා. එනිදේරා දැන් මොකදලා තියන්නේ අපි විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා මෙතන ඉන්න බුද්ධාන්තයේ මහත්තුරුන්ට පොලිසියේ මහත්තුරුන්ට
කොමිට කල්ලුත් කිව්වා. අපිත් එක හොඳ ගනු දෙනවත් කියනවා. අපි දෙකට වෙනස් කරනවා. ගන්නේ නැහැ. ඇයි ඒ? අපි හමුදාවත් එක ගැටුම් හදාගන්නේ නැහැ. විදුලි බල මණ්ඩලයේ සියලු වුන්ගේ සමිතියට අපි වෙනස්. අපිට තිබ්බා මේකට ඇතුල් වෙනකොටම 1996 ඔපරේෂන් ෂොක් දාලා මඩින කොට ගහනකොට අපිට මේක වෙනස් කරන්න ඕන. ස්ථාන මාරුව හදාගන්න උසස් වීම හදාගන්න වැටුප වැඩි කරගන්න හදන වෘත්ති සමිතියකින් එහාගේ සමිතියක් විදුලි බලමකට අපි හැදුවා. මොකද්ද? දියව් ගඩියු වෙනුවට මෙරටේ වැඩ කරන ජනයාට බලය අරන් දෙන උසස් වීම නෙමෙයි ස්ථාන මාරුව නෙමෙයි මෙරටේ වැඩ කරන ජනයාට බලය අරන් දෙන උත්සව ජකතන්න අපි හැදුවා. අදේකේ ප්‍රශ්නේ රංජන් ජයලාලා කාටද ඇමතිදත් ප්‍රශ්නයක් විදුලි බල බල සමහර උත්තරන ප්‍රශ්නයක් සමහර නැගිටලා කියනවා උත්තර සාකච්ඡාවේදී රංජන් ජයලාලා නෙමෙයි කැඳවුම් කරු කරන්න ඕනේ අහවලා කියලා. ඇයි ඒ? මෙතේ බඩගෝස්තරවාදී හැම එකක්ම නෙමෙයි එකක් දෙකක් ඉන්නවා සමිතිය. අපි බලයක් හදා ගන්නවා කියන ප්‍රශ්නයක් ඒගොල්ලන්ට. ඒගොල්ලෝ යෝජනා කරන්නේ කවුද? කාලා බීලා දැම්බෑ කම්මැලි කියලා වහිනවත් එවෙන්න බෑයි කියලා අවුවේ ගමන් කරන්න බෑයි කියලා අකුල ගන්න මිනිස්සුන්ව. ඒකයි අපි කිව්වේ අපි ගල් පර්වතයක් වත් අස්වැද්දී හැටි පරම්පරාවක දැන් අපි රනිල් පාර්චන අපි දැන් ආසන්නයට ඇවිල්ලා කියනවා මාමුළු සාතිකයක් වෙනවා. අපි හැමදාමත් මේ දිමේ අනාවැපි කිව්වා. අපි තනියෙන් පාට බැස්සා 1375 සමෘද්ධි දේවගේ ඉස්තිර කළා. සමෘද්ධි තනියම අද අමතකයි. පොලිසියල මතක ඇති 6700 පරව මෙතෙන්ට ගෙනලා පාරේ හිටවලා විදුලි බල මණ්ඩලේ පාඩුවි කියනවා. හැබැයි මේක ලාභයි. ලාභයි කියලා විශ්වාස කරන නිසා 6700 පරක්‍රමයක් බෑන් පෞෂ විස්තර කළා. තනියම අපි දුවා දිනර සටන ප්‍රකාශනයපත් කළා. අද අනාවැකියක් කියන්නම් අපේ ප්‍රභාස් සෞම්‍ය කිව්වා වගේ සාහතිකයි. විදුලි බල මණ්ඩලයේ සේවකයොත් මේ පොලිසිය මාතෘ තව පරිගන්නේ රනිල්ලා ගන්නෙ මාස 8යි. වැඩ කරන ජනයාගේ ආණ්ඩුවක් හදනවා. අපි අද විදුලි බල මණ්ඩලයේ පොර බදන්නේ හෙට දවස තුල මේ කොඩිය උස්සපු හොරුම්ම ඉරවන්න. අපි උස්සනවා පොලොක් එකතුල කිරිපත් කාලා ඇත්ත කොඩිය හෙට උස්සනවා. අපිට දෙවියන් උස්සනවා. පොලිස් ස්ථානයේ පොලිස් කොඩිය උස්සනවා. පාර්ට් ඇතුල දාලා කෝට් එකක් ඇතුලේ ඉන්න පොලිසිය මාත්‍යා මහා මිනිසුන් එපා කරපු මිනිය කොටපත් කරපු සංස්කෘතිය විනාශ කරනවා. පොලේ ගුරුතුමිය සාරි පොටෙන් වැස්සට තෙමිච්ච වෙලාවේ අනේ මගේ රත්තරන් පුතේ කියලා සාරි පොටෙන් ඔළුව පිය දාලා අකුරු ටික කියෝලා පොලිසියට ගිය පොලිසිය මහත්තයා ගිය සතියේ කලවත්තේ හන්දියේ ඒ ගුරුවරුන්ව කඳුළු ගෑසුලින් නෑවුවා. නැජයි ඒක තමයි අවසන් නෑවිල්ල. ආයි එහෙම දේවල් ලංකාවට වෙන්නේ තව මාස 8යි. අපි ගමන තාර්කිකයක් කරනවා. අපි මේ පන්තියේ ගුරුවරු. අපි මේ ගමන වෙනස් කරනවා. ඒකයි මම කිව්වේ. අපි අපේ සංගමය හැදුවේ ඔයගොල්ලන්ට පාරම. ඔයගොල්ලන්ට තාවකාලික නවාතැන් පොර. අපි ඉස්සර ඇවිල්ලා තාන්ත්‍රික හදාගන්නකොට මහත්යක කකුලක් කපලා අම්මට පිළිකාවක් මට උසස් වෙන්නේ නැහැ කියලා කියනකොට මට උපාධියක් තියෙන සහෝදරයා
විදුලි බල මන්දිර රැකියාවකින් අපිට කියපට අපේ හදවත අපි දහස් වාරයක් අදාමර කරනවා. ඇයි? සහෝදරයා උඹලා එහෙම යටින්න ඕන මිනිස්සු නෙමෙයි. 74 වසරක් උඹලා අපි ජම්බල තාත්තලා අපි දක්කගෙන ආත්මේ පාලකන්නේ ක්‍රමය නවත්තන්න ඕන. එනිසා අපි බුද්ධාන්ත මහතුරුන්ට කියනවා රණින් එළවන්න කාංචලගේ දේශපාලන අවසන් කරන්න අපි අපේ සියලු සෛලයන් වෙහෙසනවා මහන්සි කරවනවා. එතපි අපි කියනවා අපිත් එක්ක ඉන්න විය ගුල්ලන්ට එකතු වෙන්න පාපිත් එක්ක අපි දැත් අතහැරපල්ලා අපේ අත් නිදහස් කරපල්ලා අපිට කෑ ගහලා ජනයා දැනුවත් කරලා මේ අරගලය ජයග්‍රහණය සම්පූර්ණ කරන්න. දැන් IMF කියනවා මොකද කියන්නේ ආගමික සිද්ධාස්ථාන වලට දෙන ආගමික සහනය ඒ විදුලි බිලෙන් දෙන්න එපා. හරිනේ ශ්‍රී දළදා මාලිගාවේ මහා ලොකුවට කියන අපේ සංස්කෘතික උළෙල කියලා බෞද්ධයෝ උන්ට කදිනේ ගහලා කාංචනකව දෙන්න බෑ කියලා මන්දක පේස්ට් එකේ දානවා කාංචන එළ ඔයා කෙලින් කියන බම්බු තමයි කෙලින්. මේ බලාගාරයේ උත්පාදනය කරන විදුලිය මේ පාදක අපි සදාකාලික නිකන් නිකන් දෙනවා කියලා සාමාජිකයෝ සාහිත්‍යවල බෞද්ධයෝ දෙයිය බෙන්ද ගාව නිවැරදිව ශ්‍රී පාදස්ථානට නිකන් විදුලිය දෙන්නේ නැහැ කියලා. ඔගොල්ලෝ දන්නවද මාක්ස් කියලා ඉන්නවා දාර්ශනිකයෙක් මාක්ස් මෙතන ඉන්නවා දේශපාලනේ අර බලු දේශපාලන කරපු අය නෙමෙයි දේශපාලන විශ්වවිද්‍යාලය ඇතුලේ දර්ශනයක නදාරු අය රාජ්‍ය නෝකද කියන්නේ ධනපති කමේ අර්බුදයේ හමුවේ සුද්ධ වූ සියල්ල කෙලසෙනවයි කියලා. දැන් මොකලා තියෙන්නේ? දැන් පාදෙණියලකෝ පාදෙණියල නැහැ. තයි එක දාගෙන ඉන්දියන් සංගමේ පොලිසියත් එක්ක ගැටෙනවා කොයිද අමාත්‍යාංශ ගාව. විදුලි බල මණ්ඩලයේ විචේතනයක් නෙමෙයි වරුවක් ගන්න එපා කියන්න බෑ. විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ 2015 ගෝඨට කියලා පරිවැඩි කරගත්ත විසමතාවයක් හදලා ගෝඨට කියලා මෙහෙම මෙහෙම කළකෝ අපි වැඩි කරගන්නවා පරි කියලා. දැන් කෝ ඉංජිනේරු සංගමයේ සැලකිල්ල දැන් මාක්ස් කිව්වා වගේ කෝ පන්සලේ වරෙන් කෝ හතරමාවිල පන්සලේ පස් පා ගන්න ගහනවා කියලා හාමුදුරු කියනවා. දැන් මොකද තියෙන්නේ? සුද්ධ වූ සියල්ල කැලදිනා කැගේ දෛවක් නිය වගේ හරියට නාඩි වෙදෙක් වගේ අපි නිල අල්ලල කියන්නේ ඒකයි. තව මාස 8යි 10යි සහතිකයි මුන් අන්නන එතනින් මෙයා මට කලින් කතා කරපු කට්ටිය කිව්වාගේ පුළුවන් නම් ඉංජිනේරු සංගමේ අධිකාරි සංගමේ ඔක්කොම එකතුලා වැඩ වන්දනා කරලා පුළුවන් නම් පඩි දිනා ගන්න බෑ. ආයෙම බොරු මට ඕගොල්ලන්ට කියන්න බෑ. එසා අපි විදුලි බල මණ්ඩලේ සැලසුම් හදමු. මේ විදුලි බල මණ්ඩලේ සැලසුම් හදන මිනිස්සු ඇත්ත පාලනයක් යටතේ ඇත්ත රට ආදරගෙන පාලකෙක් ගෙනල්ලා විශ්වකර්මයෙක් නෙමෙයි මේ රට ගොඩ ගන්න පුළුවන් හදන්න පුළුවන්. කවුරු නැතත් එන හැමෝමත් එක්ක ඒක අපි කරනවා. බුද්ධාන්ත මහතුනි අර ලොන්තපෝල් රණිට දීලා වාර්තා කරන්න අපි මැරෙන්න බය නැහැ. මෙරේද මෙතන මීඩියා එක කන්නකොට මෙතනින් ගිහිල්ලා මට මරණීය තර්ජනය කළා. අපිටත් තියලා බුද්ධාංශයක් මරණීය තර්ජන මට කළා. පැය භාගයයි ගියේ අපි හොයාගත්ත කවුද කියලා ගල් ලොන්තපෝල් එයාපෝස් කැම්ප් එකේ ඇතුළට ගිහිල්ලා අපි ගැහුවා ෆොටෝ එකක්. චානක බණ්ඩාර කියලා එයාපෝස් එකේ නිකන් ලොන්තපෝල් බටේක් අපි ගුවන් හමුදාපතිතුමාට කියනවා
බල්ලො බෙදගන්න. කවුද එවන් ගාඩ් ගාව පාට් ටයිම් ජොබ් එක කරන එකෙක්? එයා පොස්ට් කැම්ප් එකේ සාධක බණ්ඩාර. එසා අපේ බුද්ධියන්ත උඹට වඩා ඉතාමත් සියුලුයි. අපේ බන්දුල සහෝදරයාගේ කූඩේ මොකද්ද? ඉංජිනේරු මාතුරුන්ගේ වාහනේ එලවන්නේ ඩ්‍රයිවර්ලා. වාහනෙන් බැස්සලා මාරු කොල්ල මොකක් හරි අලකලන් කියක් කරොත් අපිට බෑ. ඊළඟ අපි යවුවා මාණ්ඩලික සම්බන්ධකාරක සංගමේ ගමකේ සහෝදරයාගේ. මට ඉන්නේ 60යි. 60ත් එක මොකුත් කරන්න බෑ කියලා. විදුලි දේව සංගමේ අපි කාගේවත් කියා බලන්නේ නැතුව අපි තීන්දුවක් ගත්තා ඔක්කොමත් එක ගත්ත මේ තීන්දුවේ ක්‍රියාත්මක කරනවා කියලා. ගත්තා. මම ගරු කරනවා දේශපාලනේ වෙනස් වුණත් අලුත් ගමනක් යන්න ලෑස්තිලා ඉන්න ප්‍රභා සහෝදරයෙක් එකපාරින් දුවා. හිටගත්ත විතරක් නෙමෙයි මටත් වඩා වේගයෙන් මේක සාර්ථක කරන සහෝදරයා මැදිහත් වුණා. එකයි මම කියන්නේ ප්‍රියතනයක් නෙමෙයි. මේක තමයි දිනේ ඇත්ත. ගොට්ට වැටේ කියලා දින බය. එළියට 10යි කියලා දින බය. ගෙනල්ලා නවත්ත ගන්න අතර කඳුළු ගෑස්. ඒවා ඔරෙන්ජ් ජූස් නෙමෙයි. ලෙමන් ජූස් නෙමෙයි. කඳුළු ගෑස්. අපි ඒවට බය නැහැ. අද අපි මුද්‍යන්තෙන් කතා කළා BBC කියලා. මගේ බෝන්ඩ කෝල්යක් තමයි BBC කියලා. පා ගමනක් යනවද? මම කියන්නේ නැහැ. කීයක් විතර එයිද? කිව්වා. මම ගවා මාධ්‍යෙන් ඕ කියලා. මාධ්‍යෙන් වෙන්නේ කොහොමද? මුද්‍යන්තේ ඔක්කොගේම ටෙලිෆෝන් නම්බර් මම ෂෙයාර් මගේ ෆෝන් එකේ තියෙනවා. මුද්‍යන්තේ. ඒ රස්සාව. ඒකට කමක් නැහැ. කරුණා කළා බලන්න. හැබැයි දවසක් යනවා නැවත වතාව ජූලි 9ක් වැඩියක් නැනවා. අපි ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විදියට. අපි දැන් ඉන්නේ පාඩි නෙමෙයි. අපි ඉන්නේ විෂමතාවය නෙමෙයි. ලංකා විදුලි සේවක සංගමේ අපි ඉන්නේ විදුලි බල මණ්ඩලයේ හදන බලය අපිට දීපලක්. අපි මේක ආදරව. එදා තාපිකල
ඉන්න මාධ්‍ය සාකච්ඡාවේ වෙනුවට අද අලුත් මාධ්‍ය වාර්තාවක් තවත් කියන්න. අපි උඹලම එනවලා රටේ බලයයි මිනි බල මැටේ බලය ගන්නවා. අපි නැරෙන්න බය මිස්ක නෙමෙයි. ඒසා ආදරණීය සහෝදරයා මුන්ට දෙන්න පුළුවන් නම් අද ඊයේ දීලා ඕගොල්ලෝ වහක් කරා. මුන්ට දෙන්න බෑ. විකිනිල්ල හැර අත් යමක් මුන්ට කරන්න බෑ. කියලා වගේම මුන් දන්නවා තව මාස 8කින් මාස 10කින් ලට්ට ලොට්ට එකතු කරන ලංකාවේ පැල්ල යන්න නක යන්න දෙන්නේ නැහැ. ඒසා සියලු සම්පත් විකුණනවා. සියල්ල විකුණනකොට දන්නවද මේ වෙනකොට ජල සම්පාදන මණ්ඩලයට පරතක් එකතුපත් කරලා මොකද්ද? ජල කළමනාකරණ පනත. හත්ලා කරලා මොකද මොනවද දන්නේ? ඔයගොල්ලෝ ජල සම්පාදන මණ්ඩලයට බිල ගෙවනවා. වැහුවේ නැත්තම් ගෙදර ළිඳට බදු අය කරනවා. කුඹරට වතුර ගන්නවට බදු අය කරනවා. අන්න පන්ත පාර්ලිමේන්තුව ගෙන්න ඇහැ කියලා කියනවා. අපේ සහෝදරුගේ අපේ ජල සම්පාදනයේ අරගලය ආරම්භ කර තියෙන්නේ. ජල කළමනාකරණ පනත. එදා මේක තරලව තේරුම් ගන්න එපා. මේක අවතක්සියු කරන්න එපා. එදා ඊයේ ඉංජිනේරු සංගමය ආව මගේ කාර්යාලය. ඇවිල්ලා කිව්වා එක එක්කෙනාගේ ඉල්ලීම පරිදි විෂමතාවය දාලා කියලා ආරංචි රංජන් ප්‍රශ්න හදාගන්න එපා. අපි කිව්වා ඔයගොල්ලෝ එනවනම් අපි ඒක දාලා අපේ වැටුප් ගන්න අපි පටන් කරමු. ඔයගොල්ලෝ එන්නේ නැත්නම් අපි ඒක දානවා. දාගත්තොත් අපි මොකාගේවත් ගොට්ටු නෙමෙයි. අපි හැපෙනවා. ඉතින් අපේ ගාව නෑ අරය එනවනම් අපි එනවා. එන්නේ නැත්නම් අපි එන්නේ නැහැ කියලා අපි දැන්. හැකිනම් කරමු. හැකිනම් කරමු. නොහැකිනම් ඒ කරමු. ඒ විදිහේ කම් කරනවා. සංගතිය අපි කිව්වා. ඒක දැන් කාංචන තරුණ ගැටයනේ කාංචනගේ ඇගේ ඇගිල කියන්න අති රංජල්ලත් එක්ක නෑ. ඊටසේ ඒගොල්ලෝ විතරක් නෙමෙයි සර් අපිත් නෑ කියලා කාංචනගේ ඇගේ ඇතිල්ලා කියන්න. අනේ අපි ඒවට නෑ. එසා පිල්ලෙමක් කරනවා. තත්ත්වය ඉතාමත් රටම තීරණාත්මකයි. විදුලි බල මණ්ඩලයේ සේවකයාට විදුලි බල මණ්ඩලයේ විතරක් වූ සරණක් නැහැ. එසා අපි පන්දම් පත්තු කරගෙන රැයට බහිව එළියට. රටේ සියලු ජනයාත් එක්ක මේ පන්දම් වලින් රනිල් කාංචන උඹලගේ පර දේශපාලනේ අපි ගිනි තියනවා අලු කරනවා. අපි මේ රටේ සියලු ජනයා බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදියට සන්නද්ධ කරනවා. මතවාදෙන් සන්නද්ධ කරනවා. අපි සමත් වෙලා තිබෙනවා. ජාතික වශයෙන් උත් ජාත්‍යන්තර වශයෙන් උත් මුද්‍යන්තේ මහත්තරනේ අරන් බලන්න රට අලුත් ගමනක් යන්න විදුදා හදනවා. අලුත් දරු උපතකට මේ සමාජය විදුදා හදනවා. ඒ අලුත් දරු උපත තව මාස 8කින් 9කින් මේ රටට අලුත් උපතක් දෙනවා. ඒ වෙනුවෙන් අපි සටන් කරනවා. අපි අද මෙතන ඉඳගෙන මම වගකීමෙන් ලංකා විදුලි සේවය සම්මේලනයේ ප්‍රකාශන පත් කරනවා. ජනවාරි ඉඳලා 2024 සටන් වසරක් බවට අපි ප්‍රකාශන පත් කරනවාද මේ ඔබයි. ජනවාරි ඉඳලා පිට අපි ආයි බලාපොරොත්තු වෙනවා ඉදිරි දවස් 60 සංවිධානය කළා ජනවාරි 2 වෙනිදා ලොකු සටනක් විදුලි බල කේන්ද්‍රයේ කැඳවන්න. ජනවාරි 2 පළවෙනිදා නිවාඩු ටික හිලව් වෙන්න වැඩට එනවා. දෙවෙනිදා අපි එනවා රටේ යම් තැනකට. පළවෙනිදා මෙතන පත්තිකාවක් බෙදනවා. දැන් මොන් කියාගන්න අපේ න්‍යාය පත්තිකාවක් බෙදනවා. 2024 සටන් වසරක් බවට පත් කරනවා. ඒ සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ මේ කැපකිරීම කරන සේවකයෝ මේ ජීවිත කැපකිරීම කරන සේවකයෝ දැවැන්ත බලෑණියක් විදියට බල ශක්ති ක්ෂේත්‍රයේ හරහා අපි පෙළ ගස්සනවා. කඳවුරු බඳිනවා. රනිල් කාංචන උඹලට එරෙහිව ඒ වෙනුවෙන්
එන ගැහෙන්න අද මෙතෙන් ආපු හැම කෙනෙකුටම ඒ හයිය තමන්ගේ පපු කරත් ඇතුලේ යබුරක්සේ තැම්පත් කරගෙන යන්න මේ පණිවිඩය බලාගාරේ කාර්යාලේ වැඩදිමේ සාකච්ඡා කරන සංවාද කරන්න හැම තත්ත්වයකම පැයකම එය පෝෂණය කරන්න ශක්තිය ධෛර්යය යෝධ වෙරවිය වැඩවන පාර්ශ්වයන්ගේ සම්මානවත් ඉතිරි